දිනපතා වටිනා ධර්ම දේශනා වලට සමන් දෙවට අප නාලිකාව subscribe කර bell ලකුණ click කර වාසනාවත් පින්තුනි අද ඔබ ශ්‍රවණය කරන්නේ මේ ගෞතම බුද්ධ ශාසනය තුල සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් උත්තම භාවයට පත්වෙච්ච ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලා අතර මහරහතන් වහන්සේලා අතර අග්‍ර භාවයට පත්වෙච්ච රාහුල මහරහතන් වහන්සේ පිළිබඳවයි රාහුල හාමුදුරුව කියද්දී ඔබ සෑම කෙනෙක්ම උන්වහන්සේගේ ජීවිත කතාව ගැන බොහෝ තොරතුරු දන්නවා නමුත් උන්වහන්සේගේ ජීවිතය අපි නොදන්නා කරුණු බොහෝමයක් ධර්මයේ නොඑක් තැන්වල සඳහන් වෙලා තියෙනවා ඒ රාහුල හාමුදුරන්ගේ ජීවිතේ උන්වහන්සේගේ උප්පත්තියේ ඉඳන්ම පිරිනිවන් පාන මොහොත දක්වාම ආශ්චර්යමත් තොරතුරු රැසක් ඒ ජීවිත කතාවට ඇතුළත් වෙනවා සාමාන්‍ය මහරහතන් වහන්සේලා වගේ නෙමෙයි රාහුල මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවේ තෞතිසා දිව්‍ය ලෝකේ උන්වහන්සේ දිව්‍ය ලෝකයට වැඩම කරලා දිව්‍ය ලෝකේම පිරිනිවන් පෑවා උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා පවා අද මේ වන විටත් දිව්‍ය ලෝකයේ දෙවියන් අතර වන්දනාමාන කරමින් දිව්‍ය ලෝකේමයි පවතින්නේ එවැනි ආශ්චර්යමත් මහරහතන් වහන්සේ නමක් පිළිබඳව ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ගිහි ජීවිතයේ තුල ඒ සිද්ධාර්ථ කුමාරයාගේ ගිහි ජීවිතයේ තුල තමන්ගේ එකම පුත්‍ර රත්නේ බවට පත්වෙච්ච ඒ රාහුල කුමාරයාගේ ගිහි ජීවිතයත් උන්වහන්සේගේ පැවිදි ජීවිතයත් රාහුල මහරහතන් වහන්සේගේ අරහත්ත්වයෙන් පසු පිරිනිවන් පාන මොහොත දක්වාම උන්වහන්සේ ගත කරපු ඒ අසිරිමත් ජීවිත කතාවත් අද දවසේ ඔබට දැන කියා ගන්න අවස්ථාව ලැබෙනවා. පින්වතුනි 80 මහා ශ්‍රාවකයන් අතර අග්‍රස්ථානයක් ලබන්න ඒ වගේම බුදුරජාණන් වහන්සේ නමකගේ ගිහි ජීවිතයේ පුත්‍ර රත්නයක් වෙලා උපදින්න මේ ලෝකේ හැම කෙනෙකුටම වාසනාවක් නැහැ. ඒ වෙනුවෙන්ම අසංකේයකුත් කල්පලක්ෂයක් පුරාවට පාරමී ධර්මයන් දියුණු කළ යුතු බව අටුවාවේ සඳහන්ව තිබෙනවා. මේ රාහුල හාමුදුරුව බුදුරජාණන් වහන්සේ නමකගේ පුතෙක් බවට පත් වෙන ගිහි ජීවිතයේ පුත්‍ර රත්නයක් බවට පත්වීම පිණිසම කල්ප ගණනාවක් පාරමී ධර්මයන් දියුණු කරගෙන පැමිණිලා මේ ගෞතම බුද්ධ ශාසනයේ ලෝකයේ බිහි වෙද්දී ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ නමට පත් වෙන මහා පින්වන්ත කුමාරයා දිව්‍ය ලෝකයෙන් චුත වෙලා පින්වන්ත මහා මායා දේවියගේ කුසේ පිළිසිඳ ගනිද්දී මේ රාහුල නමින් උන්වහන්සේගේ පුත්‍ර රත්නේ බවට පත් වෙන කෙනා දිව්‍ය ලෝකේ ඉඳන් තමන්ට දින ලැබෙන තෙක් ඇඟිලි ගනිමින් බලාගෙන සිටියා. උන්වහන්සේලා පින්වන්ත මහා මායා දේවියගේ කුසෙන් ආශ්චර්යමත් විදියට ලෝකයට බිහි වෙලා අවුරුදු 29ක් ගිහි ජීවිතේ ගත කරා. මේ ලෝකෙ හිටපු සුන්දරම කාන්තාව යසෝදරා දේවිය සරණ පාවලා දුන්නා. මේ සිද්ධාර්ථ කුමාරයාට රම්මෙ සුරම්මෙ සුබ කියලා මාලිගාවන් තුනක් තිබුණා. මේ මාලිගා තුනේ බොහෝම රජ සැප විඳිමින් මේ ලෝකයේ තියෙන ඉහළම සැප සම්පත් භුක්ති විඳිමින් කාම භෝගී ගිහි ජීවිතයක් ගත කරා. නමුත් උන්වහන්සේගේ හිත ඒ ගිහි සැප කෙරෙහි රාජ සැප සම්පත් කෙරෙහි හෝ අඩුම ගණනේ සක්විති රාජ සම්පත්තිය කෙරෙහිවත් ආසාවක් තිබුණේ නැහැ. ඒ නිසා උන්වහන්සේ කල්පනා කරා නිතරම උන්වහන්සේට කල්පනා වුණා මේ ජීවිතේ මොකක්ද අර්ථය? සතර පෙර නිමිති දැක්ක දවසේ ඉඳන් උන්වහන්සේ කල්පනා කරා ඉපදීමත් සමගම මරණය ලං වෙනවා. ඉපදිච්ච සෑම කෙනෙකුටම කවදා හෝ කොයි මොහොතක හෝ කොතනක හෝ මරණයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ ශරීරවල තියෙන නිරෝගී බව ලෙඩවීමෙන් අවසන් වෙලා යනවා. මරණයත් සමග ජීවිතය අවසන් වෙනවා.
වයසට යාමත් සමග තරුණකම අවසන් වෙලා යන මොකක්ද මේ ජීවිතයේ තියෙන ප්‍රයෝජනේ උන්වහන්සේ නිරන්තරයෙන් විමසුවා එදා සතර පෙර නිමිති දැකලා හතරවෙනි වතාවට භික්ෂුවකගේ පැවිදි රූපයක් තමන්ට දකින්න ලැබුණට පස්සේ හිතට පුදුමාකාර සතුටක් ඇති වුණා මෙන්න විමුක්තිය කරා යන්න තියෙන මාර්ගය මමත් යම් දවසක ඉක්මනින්ම මේ ගිහි ජීවිතය අතහැරලා මේ රාජ සැප සම්පත් අතහැරලා විමුක්තියක් හොයාගෙන යන්න ඕනේ කියන අදහසෙන් එදා උයන් කෙලි නරඹන්න ගිය අතරතුර ටික වෙලාවක් මේ උයනේ විනෝද වෙමින් සිටිද්දි සේවකෙක් මාලිගාවේ ඉඳන් ඇවිල්ලා පණවිඩයක් කියා හිටියා ඒ පණවිඩය තුල තිබුණේ තමන්ට පුත්‍ර රත්නයක් මේ ලෝකයට ඉපදිච්ච බව ඒ වෙලාවෙම එදා සිද්ධාර්ථ කුමාරයාගේ මුවින් වචනයක් පිට වුණා රාහුලෝ ජාතෝ බන්ධනං ජාතා රාහුලේ ඉපදුනා බැඳීමක් ඇති වුණා නේද කියලා උන්වහන්සේගේ මුවින් වචනයක් පිට වුණා ඒ වචනයත් සමගම ඒ මහා පින්වන්ත පුත්‍ර රත්නයටත් නමක් ලැබුණා මේ කුමාරයා ගිහින් කියා සිටිය සුද්ධෝදන රජතුමාට රජතුමනි මම ගිහින් පණවිඩය දැනුම් දුන්නා රජතුමා අහනවා ඒ වෙලාවේ උන්වහන්සේ මොන වගේ වචනයක්ද ප්‍රකාශ කරේ මේ සේවකයා කියනවා රජතුමනි රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං කියලා ඒ වෙලාවේ කිව්වා කියා සිටියා ඒ මුවින් වචනයක් පිට වුණා ඒ වචනය මුල් කරගෙන රාහුල කියන නම එදා ඒ මහා පින්වන්ත පුත්‍ර රත්නයට යෙදුවා නමුත් පින්වතුනි තමන්ට පුතෙක් ඉපදිච්ච දවසේ සාමාන්‍ය ලෝකයේ පිය තාත්තා කෙනෙක් කොයි තරම්නම් ගිහි ජීවිතයට ඇලෙනවද කොයි තරම් ආස කරනවද නමුත් මේ අසංකේය හතරකුත් කල්ප ලක්ෂයක් පුරාවට පාරමී ධර්මයන් දියුණු කරපු මේ බෝසතාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා තමන්ට පුතෙක් ඉපදිච්ච දවසේ එදා රාත්‍රියේ උන්වහන්සේ කල්පනා කරා විමුක්තිය හොයාගෙන යන්නට ඕනේ මේ ලෝක සත්වයන් උදෙසාම මගේ ජීවිතේ මං කැප කරන්නට ඕනේ මේ සැප සම්පත් මෙහි ගී ජීවිත මේ රාජ සම්පත් සියල්ල අතහැරලා මම විමුක්තිය හොයාගෙන අද දවසේ අද රාත්‍රී කාලේ මේ සැප සම්පත් අතහැරලා යනවා කියලා උන්වහන්සේ තීරණය කරා එදා යසෝදරාව තමන්ට ඉපදිච්ච මේ කුළුඳුල් පුතා මේ කුමාරයා තුරුළු කරගෙන නිදාගෙන ඉන්න ආකාරය හොර රහසේම බලලා තමන්ට ආසාවක් ඇති වුණා මේ දරුවව තුරුළු කරගන්න වඩා ගන්න කොයි තාත්තා කෙනෙකුට නම් ආසාවක් ඇති නොවෙන්නේ උන්වහන්සේට ඇති වෙච්ච ආදරණීය හැඟීම් දරු සෙනෙහස එදා උන්වහන්සේ යටපත් කරගෙන දැඩි අදිෂ්ඨානයක් ඇති කරගෙන කාන්තක කියන අශ්වයාගේ පිට නැගලා චන්න කියන ඇමතියත් සමග මේ සියලු සැප සම්පත් අතහැරලා මහා වනාන්තරේ කරා ගියා. එදා බුදුරජාණන් වහන්සේ ගිහි ජීවිතය අතහැරලා සිද්ධාර්ථ කුමාරයා හැටියට මහා වනාන්තරයට ගිය දවසේ උන්වහන්සේ යන්නේ කොහේටද? කවුරු ළඟටද යන්නේ? මොන ගුරුවරයා ළඟටද මම යන්නේ? කිසිම දැනුමක් අවබෝධයක් වැටහීමක් තිබුණේ නැහැ. එකම අරමුණයි තිබ්බේ විමුක්තියක් ලැබෙන තෙක් මගේ ගමන මං ආපස්සට හැරෙන්නේ නැහැ. විමුක්තිය සොයාගෙන මිසක් මගේ ජීවිතේ නැති වුණත් මම ආපහු මෙහි සැප සම්පත් දිහා හැරිලවත් බලන්නේ නැහැ. එවැනි දැඩි අදිෂ්ඨානයකින් තමයි එදා අබිනිෂ්ක්‍රමණය කරේ පුංචි රාහුල පුතා ඉපදිච්ච දවසේ. උන්වහන්සේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරලා නොයෙක් ගුරුවරු මුණ ගැහෙන්න ගිය ආලාර කාලාම උද්දකරාම පුත්තාදී ගුරුවරු මුණ ගැහුණ නමුත් උන්වහන්සේ බලාපොරොත්තු වෙන විමුක්තිය ඒ අයකින් ලැබුණේ නැහැ. අවසානයේ වෙසක් තුන් පොහෝ දවසක තමන් වහන්සේ විසින්ම ආනාපාන සති භාවනාව දියුණු කරලා එදා බුද්ධගයාවේ වජිරාසන පුණ්‍ය භූමියේ වැඩ ඉඳලා චතුරංග සමන්නාගත වීරියෙන් භාවනා කරලා ආනාපාන සති භාවනාව ඔස්සේ හිත සමාධිගත කරලා පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යානයන්ට දියුණු කරලා පුබ්බේ නිවාසානුස්සති ඥානයත් චුතූපපාත ඥානයත් ඇති කරගෙන
පටිච්ච සම්පාද ධර්මයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා කිසියම් ගුරුවරයෙකුගේ උපදේශයක් නැතුව සියලුම කෙලෙසුම් ප්‍රහාණය කරලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. සම්මා සම්බුද්ධත්වයට පත් වෙච්ච බුදුරජාණන් වහන්සේ සත් සතියම ඒ අසල ගත කරා. පළවෙනි සතියම විමුක්ති සුවයෙන් වැඩ සිටියා. දෙවනි සතිය උන්වහන්සේට සෙවණ දුන්න බෝධීන් වහන්සේ උදෙසා ඇසිපිය නොහෙලා බලා සිටීමේ උන්වහන්සේ නේත්‍ර පූජාවකින් පූජා පැවැත්තුවා. තුන්වෙනි සතිය තමන් අවබෝධ කරගත් ධර්මයේ සිහි කරමින් රුවන් සක්මනේ දුනා. හතරවෙනි සතියේ ඒ ධර්මයේ ගාම්භීරතම කොටස් අභිධර්මයේ නුවණින් විමසමින් වැඩ සිටියා. පස්වෙනි සතිය අජපාල නුගරුක මුල, හයවෙනි සතිය මුචලින්ද නාගධර්ම, හත්වෙනි සතිය රාජායතන කිරිපල්. මේ වගේ සත් සතිය අවසන් කරලා පස්වක භික්ෂූන් වහන්සේලාට ධර්මයේ දේශනා කරන්න ඉසිපතන මිගදාය කරා වැඩම කරා. වැඩම කරලයි මේ පස්වක භික්ෂූන් වහන්සේලාට ධර්මයේ දේශනා කරලා පළවෙනි වස් කාලයේ ඉසිපතන මිගදාය වැඩ සිටියා. මූලගන්ධ කුටි විහාරයේ වැඩ ඉඳලා ඊළඟට උන්වහන්සේ උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප කියන තුම්බෑ ජටිලයන් දමනය කරලා මේ තුම්බෑ ජටිලයන් තුල හිටියා 1000ක පිරිසක්. උරුවෙල් කාශ්‍යප ළඟ හිටියා 500ක් තමන්ගේ ශ්‍රාවක පිරිස. නදී කාශ්‍යප ළඟ හිටියා 300ක්, ගයා කාශ්‍යප ළඟ හිටියා 200ක්. මේ 1000ටම බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරලා ඒ සියලු දෙනාම අරහත්ත්වයට පත් වුණා. මේ 1000ක් රහතන් වහන්සේලා පිරිවරාගෙන රජගහ නුවරට වැඩම කරලා බුදුරජාණන් වහන්සේට ප්‍රථම ආරාමයේ හැටියට බිම්බිසාර රජතුමා වේළුවනාරාමයේ පූජා කරා. බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයේ වැඩ සිටිද්දී සුද්ධෝදන මහරජතුමාට දැනගන්න ලැබුණා තමන්ගේ පුතා ධර්මය අවබෝධ කරගෙන සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා රජගහ නුවර වේළුවනාරාමයේ වැඩ සිටිනවා කියලා. සුද්ධෝදන මහරජතුමා ඉක්මනට සේවකයෙක් අතේ පණිවිඩයක් ඇරියා බුදුරජාණන් වහන්සේට තමන්ගේ මව් දෙමව්පියන් ජීවත් වෙච්ච නගරයට, කපිලවස්තුපුරයට වැඩම කරන්න කියලා. නමුත් පින්වතුනි, ඒ පණිවිඩය අරගෙන ගිය කෙනා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා අරහත්ත්වයට පත් වුණා මිසක් පැවිදි බවට පත් වුණා ආයෙමත් අර තමන් ආපු කාරණේ ගැන කල්පනා කරේ නැහැ. මේ විදිහට තමන්ගේ සේවකයන් කීප දෙනෙක් මැරලා අවසානේ කාලුදායි කියන ඇමතියට කතා කරලා කියනවා, මේ සුද්ධෝදන රජතුමා, අමාත්‍යතුමනි, මගේ ජීවිතය අවසන් වෙන්න කලින්, මම මරණයට පත් වෙන්න කලින් මට මගේ පුතාව දැක ගන්නට ඕන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ කපිලවස්තුපුරේට, මේ ශාක්‍ය ජනපදයට වඩම්මගෙන ඉන්න කියලා පණිවිඩයක් අරිනවා. ඒ වෙලාවේ මේ කාලුදායි ඇමතියා මේ රජතුමාගෙන් ඉල්ලීමක් කරනවා, රජතුමනි මම මේ කාර්ය ඉෂ්ට කරන්නම්, හැබැයි මට පැවිදි වෙන්න අවසරය දෙන්න කියලා අවසර ලබා දෙනවා. මේ කාලුදායි ඇමතියා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා පැවිදි වෙලා අරහත්ත්වයට පත් වෙනවා. මේ කාලුදායි කියන මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට සුදුසු කාලයේ බලලා මේ රජගහ නුවරත් කපිලවස්තුපුරයත් අතර පාරේ තියෙන ලස්සන ගිම්හාන කාලයට මල් පිපිලා මේ ගමන් මාර්ගයේ තියෙන සුන්දරත්වය ගාථා ගණනාවකින් ප්‍රකාශ කරලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනවා ඥාතීන්ට අනුග්‍රහ පිණිස කපිලවස්තුපුරයට වැඩම කරන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ මේ ආරාධනාව පිළි අරගෙන නියමිත දවසේ භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන රජගහ නුවර වේළුවනාරාමේ ඉඳන් කපිලවස්තුපුරේ දක්වාම බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා. බුදුරජාණන් වහන්සේ වැඩම කරන ආරංචියට සුද්ධෝදන රජතුමා බොහෝම සතුටෙන් ඉක්මනින්ම බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා උදෙසා ආරාමයක් සකස් කරනවා කපිලවස්තුපුරේ තුල බුදුරජාණන් වහන්සේට වැඩ සිටීම පිණිස. ඒ තමයි නීග්‍රෝධාරාමේ. එදා බුදුරජාණන් වහන්සේ මේ නීග්‍රෝධාරාමේට වැඩම කරලා බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා සමග මේ නීග්‍රෝධාරාමේට වැඩම කරපු වෙලාවේ ශාක්‍ය වංශිකයන් අතර වැඩිහිටි ශාක්‍යයන් කල්පනා කරා උන්වහන්සේ සංඝයා එක්ක වැඩම කරත් ඔය බුද්ධත්වයට පත් වෙලා හිටියත්
අපි උන්වහන්සේට වන්දනා කරන්න සුදුසු නැහැ අපි ඊට වඩා වැඩි මහල්ලයි ඒ නිසා බාල වයසින් අඩු ශාක්‍ය වංශිකයන් ලව්ව පමණක් වන්දනාමාන කෙරෙව්වා නමුත් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දැක්ක මේ ශාක්‍ය වංශිකයන්ගේ හිත්වල තියෙන මාන්නේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ යමා මහ පෙළහර පෑමක් සිද්ධ කරා ශාක්‍ය වංශිකයන්ගේ මානෙ දුරු කිරීම පිණිස එදා ඒ ප්‍රතිහාරයේ රාහුල හාමුදුරුව පවා ඒ වෙනකොට රාහුල පුංචි පුතා ගිහි ජීවිතේ ගත කරේ අවුරුදු 7යි වයස එදා ගිහි ජීවිතේ හිටපු මේ රාහුල කුමාරයා පවා එදා බුදුරජාණන් වහන්සේ කපිලවස්තු පුරේදී අහසට පැන නැගලා කරපු මේ යමා මහ ප්‍රතිහාරයේ තමන්ගේ සියසින්ම දකින්නට ඇති බුදුරජාණන් වහන්සේ කපිලවස්තු පුරේට වැඩම කරලා තුන්වෙනි දවසේ නන්ද කුමාරයාව පැවිදි භාවයට පත් කරා බුදුරජාණන් වහන්සේ කපිලවස්තු පුරේට වැඩම කරලා හත්වෙනි දවසේදී තමයි සුද්ධෝදන රජතුමාගේ රජ මාලිගාවට දානේට වැඩම කරපු බුදුරජාණන් වහන්සේ දානේ වළඳලා අවසානයේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා සමග නීග්‍රෝධාරාමයට වැඩම කරද්දී ඒ මාලිගාවේ උඩු මහලේ සඳලු තලයෙන් බලාගෙන හිටිය යසෝදරාව තමන්ගේ පුතාට කතා කරලා කියනවා පුංචි රාහුල පුතේ මෙහෙ එන්න අර සංඝයා පිරිවරාගෙන ඉදිරියෙන් වැඩම කරන්නේ සාන්ත ගමනකින් ඔබේ පියාණන් ඉක්මනට ගිහිල්ලා ඔබේ පියාගෙන් දායාදේ ඉල්ල ගන්න ඔබට ලැබිය යුතු දායාදේ මේ පියාගෙන් ඉල්ල ගන්න කියලා පුංචි රාහුල කුමාරයාව පිටත් කරලා ඇරියා එදා මාලිගාවෙන් පහලට බැහැගෙන දුවගෙන දුවගෙන ගිය පුංචි රාහුල කුමාරයා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තිය ඉල්ලලා පියාණනි මට දායාදේ ලබා දෙන්න පියාණනි මට දායාදේ ලබා දෙන්න කියලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තිය ඉල්ලුණා බුදුරජාණන් වහන්සේ අතින් අල්ලගෙන ගිහිල්ලා උන්වහන්සේ නීග්‍රෝධාරාමයට වැඩම කළා කල්පනා කරා මේ ලෝකයේ කෙනෙකුට ලබා දෙන්න තියෙන උතුම්ම දායාදේ තමයි සංසාර දුකින් නිදහස් කරලා නිවන කරා යන්න උදව් උපකාර කිරීම. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වශයෙන් තමන්ගේම ගිහි ජීවිතයේ තුල දරුවෙක් බවට පත් වෙච්ච මේ රාහුල කුමාරයාට මට දෙන්න තියෙන උතුම්ම දායාදේ තමයි පැවිදිකම. බුදුරජාණන් වහන්සේ කතා කරා සාරිපුත්ත මහරහතන් වහන්සේට කතා කළා කියනවා සාරිපුත්තේ මේ පුංචි රාහුල කුමාරයාව ඉක්මනට පැවිදි කරන්න කීවා මේ තථාගතයන් වහන්සේගේ දායාදේ ලබා දෙන්න. එදා රාහුල කුමාරයාව පැවිදි කරේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි රාහුල හාමුදුරුවන්ගේ ගුරුවරයා බවට රාහුල හාමුදුරුවන්ගේ උපාධ්‍යයන් වහන්සේ බවට පත්තුනේ. පින්වතුනි ඔය විදිහට තමයි පුංචි රාහුල හාමුදුරුවෝ පැවිදි බිමට පත් වුනේ. නමුත් රාහුල හාමුදුරුවන්ගේ පැවිදිවීමත් සමග සුද්ධෝදන රජතුමා පුදුමාකාර දුකකට කම්පාවකට පත් වුණා. තමන්ගේ රාජකීය ඊළඟට රජකම දෙන්න හිටියේ මේ කුමාරයාට. ඒ නිසා මේ කුමාරයා පැවිදි කිරීම නිසා සුද්ධෝදන රජතුමා බොහොම දුකට පත් වෙලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දරු සෙනෙහස කියන්නේ මේ සම්මස් විදගෙන නහරවැල් විනිවිද ඇටමිදුළු දක්වාම ගිය දෙයක්. ඒ නිසා දෙමව්පියන්ගේ අවසරයක් නැතුව කුලදරුවන් පැවිදි නොකරන සේක්වා කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරා. එදා බුදුරජාණන් වහන්සේ මේ සුද්ධෝදන රජතුමාගේ ඉල්ලීම පිළි අරගෙන බුදුරජාණන් වහන්සේ විනය ශික්ෂාපදයක් හැටියට විනය නීතියක් හැටියට සංඝයාට පණෙව්වා යම් කිසි කුලදරුවෙක් පැවිදි කරනවා නම් දෙමව්පියන්ගේ අවසරය ලබා ගන්නයි කියන කාරණය එදා ඒ විනයට ඇතුල් කරේ මේ රාහුල ස්වාමීන් වහන්සේගේ පැවිදි කිරීමත් සමගයි. පුංචි රාහුල හාමුදුරු කියන්නේ පුදුමාකාර ශික්ෂාකාමී භික්ෂුවක්. රාහුල හාමුදුරු හිමිදිරි උදෑසනම අවදි වෙලා තමන්ගේ වත් පිළිවෙත් සියල්ල බොහෝම සද්ධාවෙන් ගෞරවයෙන් ඉවසීමෙන් ඉෂ්ට කරන කෙනෙක්. මුළු ආරාම භූමිය පුරාවටම අතුපතු ගාලා අවසානයේ වැලි අහුරක් අරගෙන අහසට විසි කරලා අදිෂ්ඨානයක් කරනවා.
අද දවස පුරාවටම මේ වැලි අහුරේ තියෙන වැලි කැට ගණනට මට අවවාද අනුශාසනා ලැබීවා. ඒ අවවාද අනුශාසනා සියල්ලම මං ඉතාම ගෞරවයෙන් ඉෂ්ට කරනවා කියන අදිෂ්ඨානේ උදෑසනින්ම වැලි අහුරක් අහසට විසි කරලා කරනවා. මේ වගේ අවවාද අනුශාසනා බොහෝම ගෞරවයෙන් පිළිගත්ත ශික්ෂාකාමී භික්ෂුවක් හැටියට රාහුල ස්වාමීන් වහන්සේ මේ බුද්ධ ශාසනය තුල බැබළුණා. මේ රාහුල හාමුදුරුවන්ගේ ශික්ෂාකාමීකම නිසාම උන්වහන්සේ සමහර භික්ෂුන් වහන්සේලා නිසා නොයෙක් පීඩාවන්ට හිංසනයන්ට පත්වෙච්ච කම ධර්මයේ සඳහන් වෙනවා. ඒකට හේතුව සමහරු කල්පනා කරා මේ රාහුල හාමුදුරුවන්ගේ ශික්ෂාකාමී බව පරීක්ෂා කරන්න. ඒ නිසාම මේ අය කරන්නේ රාහුල හාමුදුරු අතුපතු ගෑවට පස්සේ මිදුල හැඩි කරනවා. ආයමත් එක එක විදියට කුණු දාලා චෝදනා කරනවා මේ රාහුල හාමුදුරුව තමයි මේක කරේ. උන්වහන්සේ තමයි මේ මිදුලට මේ කුණු දාලා තියෙන්නේ කියලා රාහුල හාමුදුරන්ට චෝදනා එල්ල කරනවා. නමුත් මේ පුංචි රාහුල හාමුදුරුව කිසිම දෙයකට කම්පා වෙන්නේ නැහැ, දුක හිතෙන්නේ නැහැ. උන්වහන්සේ නොකල වැරද්දක් පවා බොහොම ගෞරවයෙන් පිළි අරගෙන උන්වහන්සේ ආයමත් අතුපතු ගාලා අර තමන්ට චෝදනා කරපු භික්ෂූන් වහන්සේලාට ගෙන් උන්වහන්සේ කියා සිටිනවා, ඔබ වහන්සේලා මට මෙවැනි අඩුපාඩුවක් තියෙනවා නම් පෙන්නලා දෙන්න, මේක මට ලොකු ගෞරවයක්, ඔබ වහන්සේලා මට අනුග්‍රහ කරන සේක්වා කියලා උන්වහන්සේලාටම ස්තුති කරනවා. මේ නිසාම සමහර භික්ෂූන් වහන්සේලා කුටි සෙනසුන් නැති වුණාම ආගන්තුකෝ බොහෝ පිරිසක් වැඩම කරාට පස්සේ තමන්ට ඉන්න තැනක් නැති වුණාම රාහුල හාමුදුරන්ගේ කුටියටම ඇවිල්ලා උන්වහන්සේව එළියට දාලා රාහුල හාමුදුරන්ගේ කුටිය බලෙන් අත්පත් කරගත්ත බව ධර්මයේ නොඑක් අටුවා විස්තරවල සඳහන් වෙලා තියෙනවා. එක දවසක් බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ සිටිද්දි ආගන්තුක ස්වාමින් වහන්සේලා කණ්ඩායමක් පැමිණියා. උන්වහන්සේලාට එදා දවසේ වැඩ සිටින්න කුටි සෙනසුන් තිබුණේ නැහැ. ඒ කුටි සියල්ලම සංඝයාගෙන් පිරි ඉතිරිලා තිබුණා. ඒ නිසා මේ අය මොකද කරේ, පුංචි රාහුල හාමුදුරුවන්ගේ කුටියට බලහත්කාරයෙන් ඇතුල් වෙලා රාහුල හාමුදුරුවන් එළියට ඇදලා දැම්මා. මේ රාහුල හාමුදුරුවන්ට එදා දවසේ නිදාගන්න තැනක් තිබ්බේ නැහැ. උන්වහන්සේ ගිහිල්ලා බැලුවා, තමන්ට නිදියන්න තැනක් නැහැ, රාත්‍රී කාලේ සීතලයි, ගස් සෙවන පිණි ඇදගෙන වැටෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ වැසිකිළි ඇතුළට ගිහිල්ලා උණ්ඩි වෙලා නිදාගත්තා. රාත්‍රී කාලේ බුදුරජාණන් වහන්සේට කැසිකිළියට යන්න අවශ්‍යතාවය ඇති වෙලා උන්වහන්සේ ගන්ධ කුටියෙන් එළියට පැමිණිලා වැසිකිළිය ඉදිරියට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ උගුර පෑදුවා. උගුර පාදනකොට මේ වැසිකිළිය ඇතුළෙනුත් කෙනෙක් උගුර පෑදුවා. බුදුරජාණන් වහන්සේ අහනවා, කවුද මේ තථාගතයන් වහන්සේගේ වැසිකිළිය ඇතුළේ ඉන්නේ? ඒ වෙලේ රාහුල හාමුදුරු ඇතුළේ ඉඳන් කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මම මේ රාහුල. බුදුරජාණන් වහන්සේ ආනෝ, රාහුල, මේ මහා රාත්‍රියේ මේ වැසිකිළිය ඇතුළට වෙලා ඔබ වහන්සේ මොකද කරන්නේ? අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, ඊයේ රාත්‍රියේ මට නිදාගන්න තැනක් තිබ්බේ නැහැ. මගේ කුටියට ස්වාමින් වහන්සේලා බොහෝ පිරිසක් පැමිණියා. උන්වහන්සේලාට ඒ කුටියේ ඉන්න ඉඩ දීලා මම මේ වැසිකිළිය ඇතුළේ ඊයේ රාත්‍රියේ කාලේ නිදාගත්තා. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා රැස් කරලා, භික්ෂු සංඝයා රැස් කරලා එදා දවසේ කියා සිටියා, මහණෙනි, ඊයේ රාත්‍රී කාලයේ පුරාවටම මේ පුංචි රාහුල නිදාගෙන තියෙන තථාගතයන් වහන්සේගේ වැසිකිළිය තුල. ඒ නිසා මේ වගේ සංඝයාට හිංසා වෙන විදිය කටයුතු කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ ඉල්ලීමක් කරා. එතකොට බලන්න, මේ ගෞතම බුද්ධ ශාසනය තුල ගෞතම බුදුරජාණන් වහන්සේගේ ගිහි ජීවිතේ පුතා වෙච්ච රාහුල හාමුදුරුවන්ව පවා කුටියෙන් එළියට ඇදලා දාලා ඒ කුටිය බලහත්කාරයෙන් අත්පත් කරගත් භික්ෂූන් වහන්සේලා එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටියා. රාහුල හාමුදුරුවන්ට පවා ඉන්න තැනක් නැතුව වැසිකිළිය එදා රාත්‍රී කාලේ ගත කරන්න සිද්ධ වුණා. මේ රාහුල හාමුදුරුවන්ගේ ජීවිතේ එවැනි සිදුවීම් ගණනාවක් සඳහන් වෙලා තියෙනවා. පුංචි රාහුල හාමුදුරුවෝ දවසක් එලිමහනේ භාවනා කර කර ඉන්නවා දැක්ක සාරිපුත්ත මහරහතන් වහන්සේ රාහුල හාමුදුරුවන්ට කියා සිටියා, රාහුල, ඔබ ආනාපාන සති භාවනාව කරන්නේ කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ රාහුල හාමුදුරුවන්ට
අවවාදයක් කරලා උන්වහන්සේ වැඩම කරා. නමුත් පුංචි රාහුල හාමුදුරුව දැනගෙන හිටියේ නැහැ කොහොමද මේ ආනාපාන සති භාවනාව ගැඹුරට දියුණු කරන්නේ කොහොමද මේ ආනාපාන සති භාවනාව ඔස්සේ නිවන් අවබෝධයේ දක්වාම දියුණු කරගන්නේ කොහොමද කියලා උන්වහන්සේට දැනුමක් තිබ්බේ නැහැ. රාහුල හාමුදුරුව බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටියට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මට ආනාපාන සතිය වඩන්න කියලා උපදෙස් දුන්නා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ආනාපාන සති භාවනාව කරන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේකින් ඇහුවා. නමුත් පින්වතුනි කෙනෙකුගේ ඉන්ද්‍රිය ධර්මයන් දිහා බලලා කෙනෙකුගේ ධර්මය අවබෝධ කිරීමේ කුසලතාවයේ හරියටම දකින නුවණක් ඉන්ද්‍රිය පරෝ පරියත්තේ කියන ඥානයක් පිහිටලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ නමකට පමණයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ රාහුල හාමුදුරුවන්ගේ ඉන්ද්‍රිය ධර්ම දිහා බැලුවා. බලද්දි බුදුරජාණන් වහන්සේ දැක්කා පුංචි රාහුල හාමුදුරුවන්ට ආනාපාන සති භාවනාව දියුණු කරන්න තරම් තවම සිහියත් නුවණත් දියුණු වෙලා නැහැ. උන්වහන්සේගේ ඉන්ද්‍රිය ධර්ම තවම වැඩිලා නැහැ මේ ආනාපාන සතිය ඔස්සේම ධර්මයේ දියුණු කරගන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ රාහුල හාමුදුරන්ට උපදෙස් දුන්නා, රාහුල ඔබ පළමුවෙන්ම මෛත්‍රී භාවනාව කරන්න, කරුණා භාවනාව කරන්න, උපේක්ඛා භාවනාව කරන්න, මුදිතා භාවනාව යෙදෙන්න. රාහුල ඔබ ධාතු මනසිකාර භාවනාව යෙදෙන්න. රාහුල ඔබ පිළිකුල් භාවනාව කරන්න. රාහුල ඔබ මේ සම්පජඤ්ඤ භාවනාව කරන්න, ඉරියාපත භාවනාව කරන්න. මේ වගේ භාවනා ගණනාවක් බුදුරජාණන් වහන්සේ කියලා දීලා අවසානයේ රාහුල හාමුදුරන්ට පෙන්වලා දුන්නා, රාහුල මේ භාවනාවන් කරලා ඉවර වෙලා ඔබේ සිහි නුවණ වැඩුණට පස්සේ ආනාපාන සති භාවනාව කරන්න කියලා බුදුරජාණන් වහන්සේ උපදෙස් දුන්නා. ওই විදියට බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මේ රාහුල හාමුදුරුවන්ට ධර්මානුකූල උපදෙස් අවවාද අනුශාසනා ලබා දුන්නා. ධර්මයේ සඳහන් වෙනවා ඉතාමත්ම පුදුමාකාර සිදුවීම් ගණනාවක් රාහුල හාමුදුරන්ගේ ජීවිතයත් එක්ක බැඳිච්ච. දවසක් රාහුල හාමුදුරුව භික්ෂුණීන් වහන්සේලා වැඩ ඉන්න ආරාමයකට ගියපු වෙලාවේ තමන්ගේ අම්මා යසෝදරා භික්ෂුණිය බඩේ අමාරුවක් හැදිලා වේදනාවෙන් මේ බඩේ අමාරුව ඉවසා දරාගෙන ඉන්න ආකාරය දැකලා කුංචි රාහුල හාමුදුරුවන්ට මේ බඩේ අමාරුව ඉවසාගෙන වේදනාවෙන් ඉන්න අම්මා ගැන ලොකු දුකක් අනුකම්පාවක් ඇති වුණා. යසෝදරා භික්ෂුණිය කියනවා, රාහුල ගිහි කාලෙත් මට මේ වගේ බඩේ අමාරුව විටින් විට ඇති වෙලා තියෙනවා. ඒ වගේ වෙලාවට මේ මී අඹ උක් පැණිත් එක්ක මේ අඹ යුෂ අරගෙන උක් පැණි එක්ක මිශ්‍ර කරලා මේ වගේ බෙහෙත් ඖෂධයක් ගත්තට පස්සේ මේ බඩේ අමාරුව සුවපත් වෙනවා. පුංචි රාහුල හාමුදුරුව කල්පනා කරනවා, මේ බඩේ අමාරුවෙන් වේදනාවෙන් ඉන්න මේ අම්මට, මගේම අම්මට මම පිණ්ඩපාතේ ගිහිල්ලා මී අඹ මේ උක් සකුරු අරගෙන ඇවිල්ලා මිරිකලා පූජා කරගන්න ඕන කියලා උන්වහන්සේ ඒ අදහසින්ම පිණ්ඩපාතේ ගිහිල්ලා උන්වහන්සේගේ පිනකට මේදා මී අඹත් උක් හකුරුත් පාත්‍රයට පූජා කරනවා. මේව අරගෙන ඇවිල්ලා බෙහෙත් ඖෂධයක් හදලා පුංචි රාහුල හාමුදුරුව තමන්ගේ අම්මට, ඒ යසෝදරා භික්ෂුණියට පූජා කරගත්ත බව ධර්මයේ සඳහන් වෙනවා. මෙවැනි රාහුල හාමුදුරුවන්ගේ ජීවිතයත් එක්ක බැඳිච්ච ඉතාම අසිරිමත් දේශනා ගණනාවක් ධර්මයේ සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ රාහුල හාමුදුරුවන්ට උපදෙස් ලබා දීලා තියෙනවා, රාහුල මේ බොරු කීමේ ආදීනව ගැන. බොරු කියන භික්ෂුව කොයි තරම් හිස් කෙනෙක්ද කියන එක බුදුරජාණන් වහන්සේ රාහුල හාමුදුරන්ට දවසක් හිස් භාජනයක් අරගෙන මේ භාජනේ අනිත් පැත්ත හරවලා රාහුල හාමුදුරන්ට කියනවා, රාහුල මේ අනිත් පැත්ත හරවපු හිස් භාජනේ යම්සේද බොරු කියන භික්ෂුවත් ඒ වගේ කියනවා. සම්පූර්ණ මෙයාගේ ජීවිතේ හිස් කියලා බුදුරජාණන් වහන්සේ රාහුල හාමුදුරන්ට අවවාද අනුශාසනා කරලා මේ රාහුල භික්ෂුවගේ තියෙන ඉවසීම, උන්වහන්සේගේ තියෙන ශික්ෂාකාමීකම ගැන බුදුරජාණන් වහන්සේ වර්ණනා කරපු දේශනා ගණනාවක් ධර්මයේ සඳහන් වෙනවා.
පින්වතුනි මේ රාහුල හාමුදුරුවන්ගේ අරහත්ත්වේ පවා රාහුල ස්වාමීන් වහන්සේගේ රහත් වීම පවා ඉතාම ආශ්චර්යමත් විදියට සිද්ධ වෙච්ච කාරණයක්. රාහුල හාමුදුරුව උතුම් පැවිදි බවට පත් වුනේ අවුරුදු 7ක් වගේ වයසක් ඇති කාලේ. ඒ කියන්නේ පුංචි කාලෙදිමයි උන්වහන්සේව පැවිදි කරේ. නමුත් රාහුල ස්වාමීන් වහන්සේ අරහත්ත්වයට පත් වෙනකොට උන්වහන්සේගේ වයස අවුරුදු 20ක් පමණ වන බව අටුවාව සඳහන් කරනවා. මේ දේශනාව සංයුත්ත නිකායේ රාහුලෝවාද සූත්‍රය සඳහන් වෙනවා. එදා බුදුරජාණන් වහන්සේ උදෑසනම භාවනා කරලා රාහුල හාමුදුරුවන්ගේ ඉන්ද්‍රිය ධර්ම දිහා බලද්දී බුදුරජාණන් වහන්සේ දකිනවා, දැන් නම් රාහුල හාමුදුරුවන්ට ධර්මය අවබෝධ කර ගැනීම පිණිස දියුණු වෙච්ච ඉන්ද්‍රිය ධර්මයන් තියෙනවා. රාහුල හාමුදුරුවන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් දැන් නම් වැඩිලා, මේ ඉන්ද්‍රිය මෝරලා දැන් නම් මේ ධර්ම අවබෝධයට මේ ඉන්ද්‍රිය යොමු කරන්න පුළුවන්. එදා බුදුරජාණන් වහන්සේ දහවල් දාණය වළඳලා පුංචි රාහුල හාමුදුරුවන් ළඟට ගිහිලා බුදුරජාණන් වහන්සේ වදාළ, රාහුල නිසීදනේ අරගෙන තථාගතයන් වහන්සේ පිටුපසින් එන්න කියලා බුදුරජාණන් වහන්සේ අන්ද වනයේට වැඩම කරා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ එදා අන්ද වනයේට රාහුල හාමුදුරුවොත් එක්ක වැඩම කරද්දී ඒ සිදුවීම එදා බුදුරජාණන් වහන්සේ වඩිනකොට අද දවසේ මෙවැනි සිදුවීමක් සිද්ධ වෙනවා කියන කාරණේ වෙන මනුස්ස ලෝකෙ කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නැහැ. බලන්න, අපි හැම කෙනෙක්ගේම ජීවිතවල අපි හිතන දේවල්, අනාගතේ අපි කරන දේවල්, සිද්ධ වෙන සිදුවීම්, මේ සිතුවිලි සියල්ල දෙවියන්, ඉරුදි බල සම්පන්න දෙවියන් අවබෝධයෙන් දැනගන්නවා. එදා බුදුරජාණන් වහන්සේ රාහුල හාමුදුරුවොත් එක්ක අන්ද වනයේට වැඩම කරද්දී බූමාට දෙවියන්ගේ ඉඳන් අකනිට බ්‍රහ්ම ලෝකයේ දක්වාම දෙවිවරු ප්‍රීති ගෝසා කරා, අද රාහුල හාමුදුරුවන් අරහත්ත්වයේ පිණිස හික්මවනවා. අද පුංචි රාහුල හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ කෙලෙසුන්ගෙන් හිත මිදෙන ආකාරයේම උතුම් ධර්මයක් දේශනා කරනවා. අපි සියලු දෙනාම අන්ද වනයේට යමු කියලා දෙවිවරු ප්‍රීති ගෝසා කරමින් මුළු අන්ද වනේ අතුරු සිදුරු නැතුව දෙවියන්ගෙන් පිරී ඉතිරි ගිය බව ධර්මයේ සඳහන් වෙනවා. එදා දෙවිවරු විශාල පිරිසක් මුළු අන්ද වනේම පිරීලා ඉතිරිලා හිටියා. බුදුරජාණන් වහන්සේ පුංචි රාහුල හාමුදුරුව කැටුව මේ අන්ද වනේට ගිහිල්ලා ගහක් යට බුදුරජාණන් වහන්සේ පනවන ලද ආසනයක වැඩ සිටියා. රාහුල හාමුදුරුව ගහක් යට බුදුරජාණන් වහන්සේට ආසනයක් පනවලා දුන්නා. ඒ අසලින් රාහුල හාමුදුරුව තමන්ගේ නිසීදනේ එළලා බුදුරජාණන් වහන්සේ අසලින්ම වාඩි වුණා. පුංචි රාහුල හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ ටිකෙන් ටික උන්වහන්සේගේ ඉන්ද්‍රිය ධර්මයන් දිහා බලලා ගැඹුරු ධර්මයේ මේ පංච උපාදානස්කන්ධය, මේ ඇස, කන, නාසය, දිව, ශරීරයේ මනස කියන ආයතන හය මුල් කරගෙන පංච උපාදානස්කන්ධය අවබෝධ කරගන්න ආකාරය බුදුරජාණන් වහන්සේ ඉතාම ගැඹීර ධර්ම දේශනාවක් පැවැත්තුවා. මේ දේශනාව අතරතුර බුදුරජාණන් වහන්සේ රාහුල හාමුදුරුවන්ගෙන් ප්‍රශ්න අහනවා, රාහුල මේ ඇස නිත්‍යයිද අනිත්‍යයිද? රාහුල හාමුදුරුවෝ හොඳට නුවණින් විමසලා කියනවා, අනිච්චම් බන්ති, අනිත්‍යයි ස්වාමීනි. බුදුරජාණන් වහන්සේ අහනවා, රාහුල යමක් අනිත්‍ය නම් ඒක දුකක්ද සැපක්ද? රාහුල හාමුදුරුව හොඳට නුවණින් විමසලා බුදුරජාණන් වහන්සේට පිළිතුරු දෙනවා, දුක්ඛම් බන්ති, දුක්ඛයි ස්වාමීනි, දුකක්. බුදුරජාණන් වහන්සේ වදාළ, රාහුල යමක් අනිත්‍යයි නම් දුකයි නම් එය මම කියා හෝ මගේ කියා හෝ මගේ ආත්මය වශයෙන් පිළිගන්න පුළුවන්ද? රාහුල හාමුදුරුව හොඳට නුවණින් විමසලා උත්තර දුන්නා, නොහේ තම්බන්ති, නැහැ ස්වාමීනි. මේ විදිහට මේ උතුම් පංච උපාදානස්කන්ධය ගැනම බුදුරජාණන් වහන්සේ රාහුල හාමුදුරුවන්ගෙන් ප්‍රශ්න ඇහුවා. ඒ දේශනාව අවසන් වෙනකොට එදා අන්ද වනයේදී රාහුල හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ කරපු ඒ උතුම් දේශනාව අවසන් වෙද්දී රාහුල හාමුදුරුවන්ගේ හිත සියලුම කෙලෙසුන්ගෙන් නිදහස් වෙලා රාග, දේශ, මෝහ ආදී සියලු අකුසල් සියලු ආශ්‍රවයන්ගෙන් හිත මිදිලා උතුම් අරහත්ත්වයට පත් වුණා. ඒ විතරක් නෙමෙයි, එදා ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න දිව්‍ය ලෝකවලින් පිරිලා ඉතිරිලා පැමිණිලා
මුළු අන්දවනේ අතුරු සිදුරු නැතුව හිටපු සියලුම දෙවියන් ඒ උතුම් ගාම්භීර දේශනාව ශ්‍රවණය කරලා උතුම් සෝවාන් ඵලයට පත් වෙච්ච බව ධර්මයේ සඳහන් වෙනවා. ඔන්න ඔය ආකාරයට තමයි පුංචි රාහුල හාමුදුරුව උතුම් අරහත්ත්වයට පත් වුනේ. මේ රාහුල හාමුදුරුවන්ගේ ජීවිතයේ ඉතාමත්ම පුදුමාකාර ශික්ෂාකාමී බවක් තිබ්බ කෙනෙක්. උන්වහන්සේ නොඑක් අවස්ථාවල නොඑක් භික්ෂුන් වහන්සේලාගෙන් උන්වහන්සේගේ ශික්ෂාකාමී බව නිසාම ඉවසීම නිසාම ඉවසීම පරීක්ෂා කරන්නේ ඇතැම්මයි කරපු කටයුතු නිසා යම් යම් පීඩාවන්ට දුක්වලට පත් වෙච්ච කෙනෙක්. මේ පුංචි රාහුල හාමුදුරුවන්ට වැඩි ආයුෂක් තිබුණෙත් නෑ වැඩ සිටින්න. උන්වහන්සේ බොහෝම ශික්ෂාකාමීව උන්වහන්සේ අනිත් භික්ෂුන් වහන්සේලාටත් ආදර්ශමත් විදිහට වැඩ සිටියා. බුදුරජාණන් වහන්සේ මේ පුංචි රාහුල හාමුදුරුවන්ගේ ශික්ෂාකාමී බව දිහා දැකලා භික්ෂු සංඝයා ඉදිරියේදී බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි, මේ මගේ පුත්‍ර රාහුල, මේ රාහුල ස්වාමින් වහන්සේ ශික්ෂාකාමී භික්ෂූන් අතර අග්‍රයි කියලා බුදුරජාණන් වහන්සේ අගතනතුරකට පත් කරා. පුංචි රාහුල හාමුදුරුව අවුරුදු 7 පැවිදි බිමට පත් වුණා. අවුරුදු 20 වගේ කාලෙදී උතුම් අරහත්ත්වයට පත් වුණා. නමුත් රාහුල හාමුදුරන්ට බොහෝ කාලයක් වැඩ සිටින්න ආයුෂ තිබිච්ච නැති බව ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. රාහුල හාමුදුරු පිරිනිවන් පාලා තියෙන්නේ අවුරුදු 45ක් වගේ අඩු වයසකදී. මේ රාහුල හාමුදුරු පිරිනිවන් පාද්දී බුදුරජාණන් වහන්සේත් වැඩ සිටියා. ඒ වගේම තමන්ගේ මෑණියන් වෙච්ච යසෝදරා රහත් භික්ෂුණියත් වැඩ සිටියා. මේ යසෝදරාව පිරිනිවන් පෑවේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න අවුරුද්දකට කලින්. ඊටත් කලින් තමයි මේ පුංචි රාහුල මහරහතන් වහන්සේ රාහුල හාමුදුරු පිරිනිවන් පාලා තියෙනවා. ශික්ෂාකාමී භික්ෂුන් වහන්සේලා අතර අග්‍රම මේ රාහුල මහරහතන් වහන්සේ. උන්වහන්සේ තේරුණා තමන්ගේ ආයුෂ දවසින් දවස අඩු වෙලා තමන්ට පිරිනිවන් පාන දවස ළඟා වෙලා තියෙන බව. පුංචි රාහුල හාමුදුරුව රාහුල මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්න උන්වහන්සේගේ ගන්ධ කුටියට වැඩම කරලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට පිරිනිවන් පාන්න කාලයයි. ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මට පිරිනිවන් පාන්න අවසර දෙන සේක්වා කියලා බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලුවා. බුදුරජාණන් වහන්සේ බැලුව රාහුල හාමුදුරුවන්ගේ ආයුෂ ගෙවිලා අවසానයි. රාහුල හාමුදුරන්ට පිරිනිවන් පාන කාලය ලං වෙලා බුදුරජාණන් වහන්සේ අහනවා, රාහුල, ඔබ කොහේද පිරිනිවන් පාන්න හිතාගෙන ඉන්නේ? ඒ වෙලාවේ රාහුල හාමුදුරුව කියනවා, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, දිව්‍ය ලෝකවල දෙවිවරු නොඑක් දෙවියන් ඇවිල්ලා මගෙන් ඉල්ලීමක් කරනවා, රාහුලය දිව්‍ය ලෝකයේ පිරිනිවන් පානසේක්වා කියලා. ඒ නිසා තවුතිසාවේ දෙවියන්ගේ ආරාධනයක් තියෙනවා, තවුතිසා දිව්‍ය ලෝකයේම පිරිනිවන් පාන්නේ කියලා. ඒ නිසා රාහුල ආවුදුර කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, මම හිතාගෙන ඉන්නේ දිව්‍ය ලෝකයට වැඩම කරලා දිව්‍ය ලෝකයේම පිරිනිවන් පාන්නයි. බුදුරජාණන් වහන්සේ වදාලා, සාදු සාදු රාහුල, දෙවියන්ගේ ආරාධනය ඒකන, දෙවියන්ගේ අදහස ඒකන, ඔබ ඒ දෙවියන්ගේ අදහසට අනුව දිව්‍ය ලෝකයේම පිරිනිවන් පාන්නේ කියලා බුදුරජාණන් වහන්සේ අවසරය ලබා දුන්නා. බුදුරජාණන් වහන්සේගෙන් අවසර ගත්ත රාහුල හාමුදුරුව බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා, උන්වහන්සේගේ සිරිපතුල් වන්දනා කරලා, ඒ වගේම තමන්ගේ ගුරුවරයා බවට පත් වෙච්ච සාරිපුත්ත මහරහතන් වහන්සේටත් වන්දනා කරලා, බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටියෙන් එළියට පැමිණිලා බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටිය වටා බුදුගුණ සිහි කරමින් තුන් වතාවක් පැදකුණු කරමින් වන්දනා කරා. වන්දනා කරලා උදාන ගාථාවන් ගණනාවක් ප්‍රකාශ කරා. උන්වහන්සේ කියා සිටිනවා, සිද්ධාර්ථ කුමාරයාගේ පුතා වෙන්නත් මට වාසනාව ලැබුණා. ඒ වගේම ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේගේ පුත්‍රත්වයක් බවට පත් වෙන්නත් මට වාසනාව ලැබුණා. ඒ වගේම දෙපැත්තෙන්ම මට පුතෙක් වෙන්න වාසනාව ලැබුණා. අද මම සියලුම කෙලෙසුන් ප්‍රහාණය කරලා
शिक्षाकामी भिक्षुन वहांसेला अतर अग्रस्थानेट पत्वेला दिव्य लोकेट वैडम करला पिरनिवान पाडवा कियला ये उदान गातावान प्रकाश करला राहुल महारहतन वहांसे अहसट पैन नगला दिव्य लोकेट वैडम करा तौतिसा दिव्य लोके वैड सिटिया राहुल हामद्रो सियलूम देवीवरु भूमाट देवियांगे पटां अकनिटा ब्रह्म लोके दक्वाम सियलु देवियान ब्रह्मयान इदिरिये ए देवियान ब्रह्मयांट अववाद अनुशासना करला ए आयट वीरियन बन भावना करगिन धर्मे करा यान्न अववाद करला सियलु देनागेम साधुकार मध्ये राहुल महारहतन वहांसे तौतिसा दिव्य लोके दि पिरिनिवन पावदाला पिंगतुनी उन्नोय आकारेट तमाय राहुल हामुदुरांगे जीविते मे गौतम बुद्ध शासने तुल शिक्षा कामे भिक्षुन वहांसेलातर अग्रस्थानेट पत्विच्च बुद्धरजानन वहांसेगे गिहि जीविते तुल सिद्धार्थ कुमारयागे पुत्ररत्नय बवट पत्विच्च पुंचि राहुल कुमारया अवुरुदु हतेन पैविदि जीवितेट पत्वेला अवृदु विश्ववगे खालेदी उतुम अरहत्वेट पत्तेला अवृदु हतलिस पहक वगे खालेयक वेनकोट तमंगे पैविदि जीविते तुल में कटयुतु सियल अवसान करला उतुम महारहतन वहांसे नमक हटियट दिव्य लोकेट वैडम करला पिरनिवन पावदाले दिनपता वटिना धर्म देशना वलट सवन देवट नालिकाव सब्सक्राइब कर बेल लकुन क्लिक करना।